දෙන්නීම විස්තර ඉදිරිපත් කරපු අපේ මහාචාර්ය ආනන්දකුල සූරිය මෙතුමන්ට අපේ ගෞරවාදර ස්තුතිය මිනවස්ථාදි පිරිනමනවා. මෙම විහාරස්ථානයේ ආරම්භය එහි ගමන් මඟ බොහෝ දිනක් නොදන්නා කරුණු සහිතව විස්තර කර දීම පිළිබඳව අපේ ගෞරවාදර ස්තුතිය මෙතුමන්ට පිරිනැමෙනවා. ඊළඟට මම තමත්ම ගෞරවයෙන් ආරාධනා කරනවා මේ විහාරස්ථ සංවර්ධන සමිතිය හා සම්බන්ධව අපි විශාල ලෙස බලාපොරොත්තු තියාගෙන ඉන්න සංවිධානයක් මෑතකදී අපි පිහිටව ගත්තේ. මේ සංවිධානයේ වර්තමාන සභාපති තැන්පත් මහාචාර්ය බණ්ඩාර මෙතුමන්ට අපේ දැන් මේ අවස්ථාව වෙනකොට මෙම සමිතිය හා සම්බන්ධ වෙලා මෙම ස්ථානීය කරගෙන යන වැඩපිළිවෙල පිළිබඳව පැහැදිලි කිරීමක් ඉදිරිපත් කරන්න හැටියට. සිල් දෙනකින් අවශ්‍යයි. මේ විශ්වවිද්‍යාලය තුල දැවැන්ත කාර්යභාරයක් ඉටු කරන විශ්වවිද්‍යාලීය බෞද්ධ සංගමයක් මේ විහාරස්ථානය පටන් ගැනීමටත් පෙර සිට ක්‍රියාත්මක වෙනවා. මේ විහාරස්ථානය පටන් ගැනීමෙන් පසුව ඒ විහාරස්ථානයේ එදිනෙදා නඩත්තු කටයුතු කිරීම, ජල විදුලි බිල්පත් ගෙවීම ආදී කටයුතු වලට අමතරව වාර්ෂිකව පවත්වන කඨින පින්කම් ආදිය සංවිධානය අතින් මහත් වැඩ කොටසක් මෙම විශ්වවිද්‍යාලීය බෞද්ධ සංගමය මගින් කෙරෙනවා. අධ්‍යයන සහ අනධ්‍යයන කාර්ය මණ්ඩලවල සමාජික සමාජිකවන් මේකේ සමාජිකත්වය දරනවා. නමුත් අපේ විහාරස්ථානයට සමීපව කටයුතු කරන දායක සභාවේ පින්නතුන් කිප දෙනකොට අපිට පෙනුණා මේ විහාරස්ථානය සඳහා විශාල අඩුපාඩුවක් තියෙනවා අපිට අවශ්‍ය ගොඩනැගිලි අතින්. දැන් අපි දන්නවා අදටත් අපේ විහාරස්ථානයේ බුද්ධ මන්දිරය අපි පවත්වාගෙන යන්නේ අපේ මහාචාර්ය කුලසූරි මහත්මයා කිව්වා වගේ මේ විශ්වවිද්‍යාලයේ පැරණි දුරකථන හුවමාරු මධ්‍යස්ථානය සඳහා පාවිච්චි කළ පරණ ගොඩනැගිල්ල තුල. ඊට අමතරව ස්වාමීන් වහන්සේලා සඳහා කුටි දෙකක් පමණ එක තියෙනවා. එතකොට දානශාලාව තියෙනවා. ඒ සියල්ලම තාමත් පවත්වාගෙන යන්නේ මෙම පැරණි අබලන් ගොඩනැගිල්ල තුල. ඇත්තටම ඒක විශාල අඩුපාඩුවක්. අපිට ලොකු අවශ්‍යතාවයක් තියෙනවා නව බුද්ධ මන්දිරයක් මේ විහාරස්ථානය සඳහා සකස් කරන්න. ඒක ලොකුම අඩුපාඩුවක්. ඊට අමතරව මේ විහාරස්ථානයේ අපි කවුරුත් දන්නා පරිදි අන්තර්ජාතික වශයෙන් වැදගත් තැනක්. මොකද විශ්වවිද්‍යාලයට පැමිණෙන විදේශීය රටවල භික්ෂුන් වහන්සේලා භික්ෂුණීන් වහන්සේලා බොහෝ විට මේ පන්සලෙහි නවත්තන්ගෙන ඉගෙනීම කටයුතු අධ්‍යයන කටයුතු කරගෙන යනවා. ඒ සඳහා අවශ්‍ය කුටි ඒ ස්වාමීන් වහන්සේලා සහ පැමිණ අයට අවශ්‍ය නේවාසික පහසුකම් අවශ්‍ය පරිදි ලබා දීමට අපහසුකමක් තියෙනවා අවශ්‍ය කාමර පහසුකම් මදිවීම නිසා. තවත් ලොකු අඩුපාඩුවක් තමයි ස්වාමීන් වහන්සේලාගේ විනය කර්ම සිදු කිරීම සඳහා තිබුණේ නැහැ සීමා මාලකයක්. ඒක ලොකු අඩුපාඩුවක් වශයෙන් අපි හඳුනාගත්තා. අනිත් එක තමයි ධම් පාසල. මෙහි පවත්වන ධම් පාසල සඳහා ඉඩකඩ සහිත අපිට ගොඩනැගිල්ලක් මුලදී තිබුණේ නැහැ. දැන් මේ වගේ ගොඩනැගිලි වල ලොකු ඌනතාවයක් පවතින නිසා අපේ දායක ස්වභාවයේ ක්‍රියාකාරී සමාජිකින් එකතු වෙලා අපගේ ශාන්ත විමල ස්වාමීන් වහන්සේගේ
मग पेन यटते अभी पटंगत्ता पेरादनीय विश्वविद्यालय विहार संवर्धन समितियन समितिया दास पहालवे अक्टोबर मासे एक मूल कारण मैं गुडनगिल वाल अड़पाड़ू पुलवंतर उपरी वशन अभी बंद क्रिया कर ला ये गुडनगिल लबादीम सदा क्रिया करी बट एक अपे मूलिक आरम्भ उन्हें इन पासे मेरे दिदास पहले अक्टूबर पटांग करते पासे अपे नौ एक क्रम मागीन इस अंधा मुदाल रेस्क्यूरी में आरंभ करा अपे टे देशीय सह विदेशीय पिंगमतुन पिंगनतियां ने संधा आधार लबादुन्ना अपे प्रथम कार्यवाशेन अभी पटांगत्ता दिदास दासे दी सीमा माल के गुडनगिल संधा ए संधा लबनु आधार मुदाल वाली अभी रुपये लक्ष्य तिस्पाहक पमन वै करला दर्शनीय सीमा माल क्या गुडनगला एक दिदास दाहते अगभागे दिवागे अब टेक विवर्त करान पुलवांक में लबना एक तमा पे संगमें करन लद पालमवेनी कार्य इट पास से एक समगामी वागे अपे पटांगत्ता पियगेट पेलाक विहारस्थाने मालवे इंदला सीमा माल के दक्वा गुडनगी में संधा में पटसठन मेहवन जायतिस महात्म्य तमा के मूल का त्यारगन कर बरकार त्यारगन क्रिया कले तुम्हारी मूलिकत्वेन ये पालवीन कोटस पेगेट पेले अभी इकमन काट्युत अवसान करा दिदास दहाट पेन कोट इन पशु पशु के आवृद्ध तुल सीमा माल के पटन चैत्य मालुअ दक्वा दर्शनीय पेगेट पेला अभी टोटनगान पुलवांगना एक पशुगे आवृद्ध मे महित मे आवृद्ध मुलती जनवरी मसे वन अभी एक संपूर्ण करला द मुलु पियगट पेलम विहार मालवे सीट अपे सीमा माल के दक्वात तेतन सीट चैत्य मालव दक्वात अभी दैन सकस कर अवसान है ऐसा महित अभी रुपया लक्ष दहायक पवन मुलु पियगट पेल संधा कला इन के पीवस मार्ग तिबना कलावहल तिब पारक विहारस्थान संधा दैन गलहपारी दैन किरीहरातेन कलाकार आसने इतन इन पारे मूलम पटंगन तेन कॉन्क्रीट पारा का सकस कर पुलवांगना अलुते इधमी पावतीन अपे दहाम पास गोडनगिल समीपेन विहारस्थान दक्वाइंट मैं संधा आप प्रतिपादन रुपया लक्ष हिस पहाक पमन आंड्री लबना ये राज्य लबन आधार पावच कर ला कॉन्क्रीट पार सकस करी मट मूल कत्न कत्कुलांक लटातर अभी मे दहाम पास गोडनगिल आरंभ कर लिब अपे शांतिमल स्वामी हंसे ये गोडनगिल विशाल व्यापृतिया दैन क्रियात्मक पावत विशाल व्यापृतिया यही वर्ग प्रमाण महित दिगतेनो आदि सेमन पालल आदि पनहाट आसन यही बिम्माले दहाम पास संधा पंत काम्र गन्नावक पहलवकट आसन गन्नावक्तेनो इनाट पहुगे अवदुकी पेतुल अप्ट पुलवांकम लबना यही बिम्माले वैडकाट्यु संपूर्ण वागे निमकिरी संधा दायकात्व क्लबादी मिट
इतिरिवेदू संपूर्ण किरी में तमा ईलंग अपने लोकमा अभियोगे यही पालवन महल ही अभी सैलसुम कर लगती है विशाल शाला वा अपे शील समाधान संधा में कंसल्ट पेमिन विशाल दायक दायक प्रयोजन संधा सह धर्मदेश आदि वैलसटन पेवत्मीट अवश्य में शालाव इधि किरीम एक देवन महाले एक विश्वविद्यालय पेमिन भिक्षु भिक्षु महाशील संधा कुटि कामर दहायक पमन इधिमठ बलापुर एक अवसानाद्यर वशेन यही कोटसक तुम्हें महाल वशेन नवीन बुद्ध मंदिर इधिमठ सैलसुम कटेन इतोटे एशियाल संपूर्ण मेनपट मेम बुद्ध मंदिर दिन पावती तीन चाहते मलवे मटमट पेमीन इतोट ये व्याकृति संपूर्ण तीन अड़पाड़ा संपूर्ण करें पुलवन मैं तम अब प्रधान वशन इद्रेदी इद्रे वाशर की पेतर करण तीन कार्यभारे मैं मिंग हट वेपुर कथाकरण बराबर है मिंग इद्रेट अपे पंसले संवर्धन कट्युत पिल बंद विस्तर ईलंगट ओबामतन अपे दनट संवर्धन समिति लेखा दूरे ओबोन पालन ब्रह्मागेन दैन गांट पुलवा ओब समट तिरुवन स्तुति महाचारतुमणि विश्वविद्यालय अनुबद्ध विहारस्थ संवर्धन समिति गमन मग पिलिबंधव दनट खरट आरगण सीटन महा व्यापति पिलिबंधव एम बदगरुण राशियाम संबंधे उपतमट स्तुति वर्तवन ये समगम मेमती व्यवस्था यदि तम सटां क्रीम वशन एक कारण मतकरा महिता अभी मेतंट्रश्वर शील दिन आदरीम मे विश्वविद्यालय विहारस्थ कटयतु हा संबंधवेच अतीत कथा वडिम दुरकट अतीत वडिम दुरकट संबंध अक्तन मम मे कार्य सटां क्रीम वेदगा हेतु अतर मर मूल दिखी वागे मेम विहारस्थाने आरंभे मिथन तिबुणे सहजानवास अमन इटामतर अरे आनंदपुर सूर्य महाचार्य तुम सटांकर पारिधि गंगलंग बुर्दुर वेडदेन दाने मंगिता गंगल बुर्दुर गुणसेन गुणदास अमरशेखर मेतमे गंगल बुद्धुर कविपंत सा बहुदेन दाव मे पील बांधव एम बुद्धुवा सरसवि सया पमन एक मेतन थमद्यासिद्धगुणा यदा से हट पहे डिसंबर मसे अतर मे सदुट कोतपालन भीम एक अनुराधपुर जयस्वी बोधि महंसे गे शाख अंकुरयाकोपिनी क्रीम एक मस्तामगति सिद्धगुणे यम खट श्रीलंका वे अक्रमाति दुरंधर दर्डिसे नायक मेत्मे एक इतिहासे अभी अमतक नुकलयतु कारण विशेष मे स्थान संबंधव अमतक नुकलयतु कारण खटीर मन सठाकरा कमी ममील आराधना करण मेम विहारस्थ संवर्धन समित आरंभक दिदास्पाहलवे वसरे यदा पटा मेहि विशाल कार्यभार वकीम करेत्यागन विशाल बराक अदपु अपे आचार्य नायक कोराल मेत्तुमा लेखम वशेन यतुमा पावे दिन बल असनीप तत्पेट पात्मनते विशाल कार्यभार इष्ट कर लते नो मे पंक्ति कटयुत इदिरियट अरगनयान्न अपि वद्धैर्य मत् करमिन् बहु दिनक मेकट संबंध कर गणिमीन बहु दिनक उनंदु करोमिन् असीरु गमनक यदेमिन् එම කටයුත්ත ඉෂ්ට කළා ඒ සාර්ථක ප්‍රතිඵල තමයි අතරම ආචාර්ය බණ්ඩාර මෙතුමන් සඳහන් කර පරිදි පරමිනි පියවර වශයෙන්
අපේ ඉතාමත්ම හොඳ හිතින් ඉතාමත්ම උනන්දුවෙන් දායකත්වයේ දක්වලා ඉදිරි කරත්තු සීමා මාලකය ඒකම පියකට පෙළ මේවා තුමා ගේ ලේකම් දුරය ඔබෝනේ කාණ පරිච්ඡේදය තුල අපිට ඉෂ්ට කරගන්න ලැබිච්ච දේවල් මම එතුමාට ගෞරවයෙන් ආරාධනා කරනවා මේ ගමන් මගේ වැදගත් සම්දිස්ථාන ගණනාවක් සටහන් කරන සටහන්ලා තියෙනවා එව පිළිබඳව පැහැදිලි කිරීමක් කරන ලෙසට ආචාර්ය නායකවරාල එතුමාට තිරුවන් සරණයි සියලුම දෙනාට දැන් මේ අවස්ථාවේදී මම බලාපොරොත්තු වෙන්නේ මේ විහාරස්ථානයෙන් කෙරෙන විශේෂයෙන්ම ආගමික සමාජික සහ ශාසනික වැඩකටයුතු පිළිබඳ කෙටි හැඳින්වීමක් කරන්න මම ඇත්තෙන්ම මේ විශ්වවිද්‍යාල පන්සලට එහෙම නැත්නම් අපි කියන සරසවි පන්සලට සම්බන්ධ වුණේ වර්ෂ 2010 දී පමණ එතෙක් පටන් මේ වෙනකම් මේ පන්සලේ සියලුම ආගමික සමාජික ශාසනික කටයුතු වලට සහභාගී වෙනවා මේ පන්සලේ ඇත්තෙන්ම අපගේ වර්තමාන විහාරාධිපති රාජකීය පඬිතුක ආචාර්ය බම්මුගම ශාන්ත විමල ස්වාමින් වහන්සේ විසින් ඉතාමත් විධිමත් විදිහට මේ කටයුතු සිදු කරගෙන යනවා මේ කරන මේ මේ විහාරස්ථානයේ දැනට කෙරෙන වැඩ කටයුතු අතර ඉරු දින දහම් පාසල භාවනා වැඩසටහන වගේම පාලි භාෂා ඉගැන්වීමේ පන්ති සූත්‍ර සාකච්ඡා අභිධර්ම සාකච්ඡා මාසික සීල භාවනා වැඩසටහන විශේෂයෙන්ම පසළොස්වක පොහොය දිනවල ඒ වගේම දෛනික බුද්ධ වන්දනාව සහ පිරිත් සජ්ජායන ඒ වගේම තේරවාද බුදුදහම ජාත්‍යන්තරව ප්‍රචාරය කිරීම සඳහා දායක වන වැඩසටහන් ඒ වගේම අසරණ පුද්ගලයන්ට ආධාර කිරීමේ වැඩසටහන් ඒ වගේම දැන් වර්තමානයේ මේ මෑතකදී අපේ කමිටුව සාකච්ඡා කරලා සියලු දෙනාගේ මේ එකගත්වයෙන් අපි ආරම්භ කරා විශ්වවිද්‍යාල ශිෂ්‍ය ප්‍රජාව ඒ අයට මේ ආගමික ඒ වගේම වතාවත් පිළිබඳ දැනුවත් කිරීමක් ලබා දීම සඳහා මේ සිදුවන සියලුම කටයුතු සඳහා ඒගොල්ලොන්ගේ දායකත්වය ලබා ගැනීමට ඒක සාර්ථක ඉටුණා පෞද්ගලික කටින මහ පින්කමේදී මේකේ ඉරුදුන දහම් පාසල පිළිබඳ අපේ පද්මිනි බණ්ඩාර මහත්මිය සාකච්ඡා කරයි අනිකුත් වැඩසටහන් ගැන කියනවා නම් මේ වැදගත්ම එකක් තමයි භාවනා වැඩසටහන මේක මුල් කාලේ ඉඳලාම ඉතාමත්ම ඕනෑකමින් අපේ ලොකු ස්වාමින් වහන්සේ කරගෙන යන වැඩසටහන මේක දැනට අපි මේ සඳහා මේ සහභාගී වන්නන් විසින් එකතු වෙලා භාවනා සංසදය කියලා පිහිටවාගෙන තියෙනවා සංසදය ඒකේ මූලිකත්වයෙන් තමයි සිදු කෙරෙන්නේ මේක සතියකට දවස් 3ක් පැවැත්වෙනවා සෙනසුරාදා අඟහරුවාදා ඒ වගේම බ්‍රහස්පතින්දා කියන දිනවල ඇත්තෙන් මේ දවස්වල නම් මේ වැඩසටහන් ක්‍රියාත්මක වෙන්නේ විශේෂයෙන් මේ වසංගත තත්ත්වය නිසා ඒ වසංගත තත්ත්වය ආරම්භ වෙනකම් මේක මේ කිව්ව විදිහට දවස් 3 ඉතාම සාර්ථකව සිදු කෙරීගෙන ගියා ඒ වගේම පාලි භාෂා ඉගැන්වීමේ පන්තියක් අපේ ලොකු ස්වාමින් වහන්සේ විසින් මෙහිම පවත්වාගෙන යනවා ඒකත් මේ දවස්වල ක්‍රියාත්මක වෙන්නේ මේක විශේෂයෙන්ම බ්‍රහස්පතින්දා හවස් වරුවේ ක්‍රියාත්මක වෙන ක්‍රියාත්මක කරන ලද වැඩසටහන ඒකෙදී පාලි භාෂාව පිළිබඳ ඉතාමත් විධිමත් අධ්‍යාපනයක් ලබා දුන්නා මේකේ සහභාගී වෙන අයට ඇත්තෙන්ම ඒකේ ක්‍රමානුකූලව නිතිපතා මේකට සහභාගී වුණා ඉතාම හොඳ ප්‍රවීණත්වයක් ලබා ගත්ත භාෂා පාලි භාෂාව පිළිබඳ ඒත් එක්කම ඉන් පස්සේ ඒ පාලි භාෂාවට පස්සේ ඊට අමතරව සූත්‍ර සාකච්ඡාව සූත්‍ර පිටකයේ සූත්‍ර අනුපිළිවෙලින් අරගෙන දිනකට එකක් හෝ දෙකක් අරගෙන සාකච්ඡා කිරීමක් සිදු කෙරුණා ඒ වැඩසටහන දැනට ක්‍රියාත්මක වෙන්නේ ඊට අමතරව අනිත් වැදගත් වැඩසටහන තමයි මාසික සීල භාවනා වැඩසටහන මේකට සාමාන්‍යයෙන් පසළොස්වක පෝය දාට
उसी वैसियां एक पनाहट अधिक संख्या सहभाग्यन अतिम सहभाग्यन पिरीस विश्वविद्यालय प्रजा वगे मे आवटगामल इन प्रजा मे पांसल सामग अतिम विश्वविद्यालय प्रजा वगेम इतम विशाल पिरीसा मे वटे गमली एक राशिवेला मिथुन सहभाग्यन बहु दिन दानमान काटयत इवागे मे वगे शील भावना काटयत सहनिक आगमिक काटयत वल्दी अनिवार्य सहभाग्यन अत्यम मे मे भावना वेट मे मे मसिक शील भावना वेटसाट इतम विधिमात्मक वेटसाटा ये दवसपुराम भावना वेटसाट मूलतेन दी भावना बेटसट मूलतेन दी धर्म साहकाच धर्म देशन सह प्री सज्जायन वैंड काटयत सिद्धुरी दैनिक बुद्ध वंदनाव गण सदाकोन मिथेन्दी मे बुद्ध वंदनाव हवसकिन बुद्ध वंदनाव व्यारस्थाने वेडवासेकर्ण सेलूम भिक्षुन महांसेलागे सह सिलमेन्वरुंगे सहभागित्यं इवागेम अवट इन्न गम्वासी इवागेम विश्वविद्यालय प्रजा हुंगाकुलावट समहार अवस्थावल्दी शिष्य शिष्याव मेकट सहभागी वेनवा एकेन अत्यम हुंगाक दिनेक एप्री सज्जायन आशीर्वाद लागनी सदा एमिनेन मीट अमतर इतम वेदगा मे व्यारस्थान सिद्धुन जात्यांतर तेरवाद बुद्धाम प्रचार प्रचार प्रचारकिरी सदा सिद्धुन काटयुत मे विहारस्थने निवासी को इन्वा बहुविलाट विविध रटवलिम पेवेन्न स्वामीन वहांसेला ये स्वामीन वहांसेला समहारक विश्वविद्यालय उपाधि पाठमाला वल्ट सहभागी वेनाय सामान्य नेपाले कांबोजे इवागेम इंडोनेशियाव वगे रटवल इवागेम अफ्रिकान रटवल नुत भाग्य दवास्वल स्वामी महाशेला मेके नतरवेला हिटिया विशेष उगंडाव रुवांडाव वगे रटवल इवागेम बहुविलाट अमेरिका एक्साइज जनपदे वगे यूरोपीय रटवल स्वामी महाशेला मे वेडवासे करना मेके वेदगात्कम तम ये स्वामी महाशेला मे वेडवासे करन गमं मे पंसले दायककारकादी एक बहुम समीप संबंधता पावत्तन ये संबंधता पवत्तीम तुणि अपे बौद्ध वत्पिलवे वगेम अपगे प्रजावगण सहन अवबोध्या अभे बौद्धीन लदियावगण संपूर्ण अवबोध्या लभागंतम ये गुल्लो मेहम पिटवेला याने वगेम मट मतकाय दंट अवृद्ध कीपेकट खाली रुवांडावे बौद्ध पांसल आरंभकर एकटत्पे स्वामी हंसे वैडिया एकटत् आरंभे लगुना अपे मे विहारस्थाने वे विशाल वेडकोटसा खेरेन ये आय समहार स्वामी हंसेल और दिगा मे वेडवासे सिंहल भाषा विगणगण सिंहल भाषावे केटी धर्मदेश पव सिधुकर्ण अवस्थावन तीयन अनेकने तम अपे लघुस्वामी हंसे अववाद अनुशासन पारधि असरण पूज्वल सोयल बल्ले आयट आधार उपकार कि मे सदा मानव पिलिसर पदनम किल पदनम पीटवागन तिमुन अतम दैनट मेधावस मेतियन तत्व सहायक क्रियात्मक वेलना एके बहुविलाट मे अवश्य पूज्वल इंट असरण पूज्वल इंट आधार दीन सिद्धुरी मेवा तमाइ मेधास मे मे विश्वविद्यालय दंडकेरण कटसट विशेष मेकदी सदाकल कारण तमाइ दनट देवेनकोट इसट वड विश्वविद्यालय प्रजा विश्वविद्यालय तेक् पवर्तन संबंध वाक्म वेडिवेलाकिता सतुट कारण अभी इन काले क्या नाम से अट वगे काले
अभी बौद्ध घटयुत किल यदुने विशेषम वेसापोयदाट तेन भक्ति केन भक्तिगीत किटसटांगल्ट पमना नमुदंग हिला गोयलाट शील वटसटांगल्ट सहभाग्यन विशेष तव सदाकलित कारण अतमय भावना वटसटांग मम सदाकर मेदी पोहो दिन बदाद हवास्वर्वे विश्वविद्यालय शिष्य शिष्यवं अविल्ला मिथन भावना करे खंडाय खादी खंडाय भावना करवागेम स्वेच्छावें तानी तानी अविल्ला भावना करना वस्ताव तीन तम तमान कमी पारधि मिथन भावना शालाव तीन शालावट अविल्ला निधासे मिथन अतिम मे विहारस्थाने इतामत्न निःशब्द निष्कलंकना शब्दबद्ध मनोत्न भावना क्रीम सदा इताम उचित आगमिक परिसर अत्यन तना कें सा कौन के अविल मिथन भावना करानी पुलवा थवत्त वेदगत वेडसठन तमय मे वसांगत तात्ते पत्नाट पास्से मे हुंगदेन विहारस्थाड पेमनीमट नहकिनिसा दें अपे मेधावसल विहारस्थाने वेडसिडन पूजनीय बलंगोड सुमंगल स्वामी महांसे विसि ऑनलाइन क्रमेट सेनसुरादा सवस अटे नमे वेनका इतामत होंद धर्मदेशना वेडपिल्वेला क्रियात्मक एकट अत्यम मे विहारस्थांट सहभागी विनाय विवागेम पीठस्थराय बहु दिने केकट दायकास्ते धरला ये वेडसठांगलट समान्देन एकात् इतामत्म वेदगत् वेडसठान मे वेडगटिक समय मेकिन दैंट सिद्धुकरीगने अन्ने मट इतामत् संतोषाय मे अवस्थावेदी मे वेडपिलट सहभागी वेला मे विश्वविद्यालय विहारस्थाने अवृद्ध विश्वग विशेक पमन खालासे मेकट संबंधवेमी मे वेडसठांगलट दायकत्वे सपेन का मम्म ममात्मे विश्व मे विहारस्थाने इतामात्म होंद आध्यात्मिक दीवना लभागंती बब मन संतोषे यांड कमी ओम स्तुति आचार्य नायक कौराल मित्तमणि मेम विहारस्थाने सिद्धवेन आगमिक सामाजिक मेहवर पिलबंधव पहदिले अदहसाक पक्रीमट अवतमा मे सुलय तुले गत्वेहस पिलबंधव अवतमाट ओम पिंग ईलांगट मम आराधना करमति मेम विहारस्थ संवर्धन समिति वर्तमान लेखम दुरे होबवमि मेम कटयतु इदिरियट गनियाम संधाव साल पारिश्रमयक एजी सेटिन अपे तवत् सामाजिक महात्मेक अशोक पालमुर मेत्तुमा मेत्तुमा अद मे वगकीम दरन गमाम अतरम अनिकुत संवर्धन कटयतु सियल्लक दीम एतुमा औद्गलिक मात्मागे मेतिनियत् दिदिनामयकवागे औद्गलिक वशयेन सहभागी वेमिन संबंध वेमिन दायक वेमिन विशाल मेहवर कल्लातीनो ये समगम वर्तमान लेखम हटियट इतमा तम अतिरेक वरक सुलमीन मे कटयुत दायकत्व दक्कनो मा गौरवेन आराधना कन्नो फलभूपुर महात्मा मेम विहारस्थाने दीवन सदहा विहारस्थ संवर्ध समिति मेहबी मेहमे तंगनुग्रह ऐतु गण अनागत वेड़ पिलवेल पिलव विस्तर किरीम करवस्थावीमेंदी विश्वविद्यालय विहार संवर्धन संगमे लेखम वशेन कर्मुपैदी किरी मठ अवस्थाव लीमें अद मठे विधि पुलवांग अपे मेध वस्तु किरीगण वेड कटयत वलट उभयमट आराधना किरी मठ मे मति अपे मे पांसल अभी एक दास समस्या असू दिखे असू तुणी पटांग मे पांसल
දැන් වැඩි දියුණු වෙමින් පවත්වනකොට අපට තව තවත් අවශ්‍යතා ඇති වෙනවා. මොකද අපි දන්නවා මේ ධර්මයේ පිළිබඳ අවබෝධය හා ධර්මයට අදාළව ජීවත් වීම සඳහා තමයි අපි මේ පන්සලේ කරන කටයුතු කරන්නේ. හැබැයි මේ අවස්ථාව ලබා දීමට අපට අවශ්‍ය පහසුකම් භෞතික පහසුකම් දිනු කිරීමට අවශ්‍යතාවයක් ඇති වෙනවා. මේකට හොඳ උදාහරණයක් තමයි අපි ගොඩනැගිල්ලක් පටන් ගත්තා අපේ දහම් පාසලේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් සඳහා. මොකද අවුරුදු 30කට ඉස්සර පටන් ගත්තා වගේ නෙවෙයි, දැන් දහම් පාසලට එන ශිෂ්‍ය ශිෂ්‍යාවන් බොහෝමයක් ඉන්නවා. විශ්වවිද්‍යාලයේ සේවය කරන අයගේ දරු දරුවන් මෙන්ම අපට ගම්වල දරු දරුවමුත් මේ දහම් පාසලට පැමිණෙනවා. ඉතින් අපිට අවශ්‍ය වුණා ලොකු ගොඩනැගිල්ලක් හදලා ඒ අයට අවශ්‍ය පහසුකම් ලබා දෙන්න. නමුත් ඒ ගොඩනැගිල්ලේදී තියෙන බිම් මහල අපි සම්පූර්ණ කරලා ඒ ශිෂ්‍ය ශිෂ්‍යාවන් දෙන්නේ අධ්‍යාපනය ලැබෙනවා. නමුත් අපිට තියෙන ඊළඟ පියවර තමයි අපි කිව්වොත් අපිට තියෙන මූලික වැඩසටහනක් තමයි පළවෙනි මහල ඉවත් කරගන්න. මොකද පළවෙනි මහලේ තමයි අපිට තියෙන්නේ ලොකු හෝල් එකක්, එහෙම නැත්නම් ශාලාවක් තියෙන. දැන් අපේ පන්සලේ තරම් හොඳ අපිට ගුඟක් සංඛ්‍යාවක් සහභාගී විය හැකි ශාලාවක් නැහැ. ඉතින් අපි මං හිතනවා ඒ ශාලාව දහම් පාසලට වගේම සීල් ගැනීමේදී ඒ වගේම ධර්ම දේශනාවක් කිරීමේදී අපිට අවශ්‍ය පහසුකම්. ඉතින් මං හිතනවා ඒ පහසුකම අපිට අපහසුාවක් නැතුව හදාගන්න පුළුවන් වෙයි කියලා. මොකද 1960 ඉඳලා මේ දක්වා මේ විශ්වවිද්‍යාලයෙන් පිටවෙච්ච ශාල සංඛ්‍යාවක් ලංකාව පුරා පිටරට තියෙනවා. මම හිතන්නේ ඒගොල්ලන් අපිට ආධාර කරයි අපි මුල් පළවෙනි පියවර අපි හදලා තියෙනවා. දැන් අපිට ඉහළ පළවෙනි මහල හදලා ඒකේ අපේ ධර්ම ශාලාව, එහෙම නැත්නම් ශාලාවක් අපිට. ඒ ශාලාවට අමතරව අපි කාමර කීපයක් පෙක් කරලා තියෙනවා ධර්ම සාකච්ඡා කරන්න ඕන නම්, එහෙම නැත්නම් පොඩි පුස්තකාලයක් වශයෙන් පාවිච්චි කිරීමට. ඒ වගේම ධර්මදේශනයේ පැමිණෙන ස්වාමීන් වහන්සේට විවේක ගැනීම සඳහා කාමර කීපයකුත් ඒකේ තියෙනවා. ඒක ලොකු කාර්යයක්. ඒ කාර්යය මම හිතනවා අපි ඔක්කොමලා එකතු වුණොත් කරන්න බැරි දෙයක් නැහැ කියලා. ඒක බහුකාර්යයක් කියලා කියන්න පුළුවන්. සීල් ගැනීමේදී අවශ්‍යතාවය, ධර්මදේශනාවේදී අවශ්‍යතාවය, ඒ වගේම ශිෂ්‍යයන් දහම් පාසලේ ශිෂ්‍යයන්ට එකතු වෙලා යම් කිසි වැඩපිළිවෙලක් එහෙම නැත්නම් කතාවක් කිරීමට අවශ්‍ය දේවල්. මම හිතේ මේක ඊට අමතරව අපි සැලසුම් කරලා තියෙනවා ඒ දහම් මේ ඒ ගොඩනැගිල්ලට ටිකක් ප්‍රශ්නයක් තියෙනවා අපිට ඒකේ මේ ඒක පවත්වා ගැනීමට අපිට මේ බැම්මක් අවශ්‍ය වෙලා තියෙනවා හදන්න. මම හිතන්නේ මේ බැම්මත් අපි ඒක ඒකෙම කොටසක් වශයෙන් ඉව කිරීමට බලාපොරොත්තු වෙනවා. දැන් ඔබලන් අහුම්කන් දෙන්න ඇති අපි පන්සල් පටන් ගත්තේ පරණ බිල්ඩින්ගක ඉඳලා කියලා. ඒ නිසා අපිට තාම හොඳ පන්සලක්, එහෙම නැත්නම් බුදුගෙයක්, එහෙම නැත්නම් වගේ දෙයක් අපි කියන පන්සල බුදුගෙය කියන, එහෙම නැත්නම් ඒ වගේ ස්ථානයක් අපිට හරියටම නැහැ. අපි ඒකට දිනුවට පාවිච්චි කරන්නේ පරණ ගොඩනැගිල්ලේ පුතු පිළමයක් තියලා මල් ආසනයක් තියලා අපි පාවිච්චි කරනවා. මම හිතන්නේ අපේ අනාගත සැලසුම් වල එකක් තියෙන එකක් තමයි බුදුගයක් සෑදීම. බුදුගයක් හදපුවාම මම හිතන්නේ ඕනම කෙනෙකුට තමන්ට විවේක තියෙන වෙලාවට ඇවිල්ලා තමන්ගේ මේ ධර්මයට පිළිවන්ත තියෙන තව අවබෝධ කරගන්න, එහෙම නැත්නම් ඒ දේවල් වලට ඒතුම අපිට තියෙන තව ප්‍රශ්නයක් තමයි මේ ස්වාමීන් වහන්සේලා පිටින් පැමිණෙන අයට නිවාසයක්, එහෙම නැත්නම් සංඝාරාමයක් මෙතිකම් පුත් අපිට තියෙනවා. ඒකට අපේ තියෙන ප්‍රශ්න වලේ අපේ තියෙන මේ ප්ලෑන් එකේ, එහෙම නැත්නම් අපි කරන්න බලාපොරොත්තු වෙන වැඩවල තව කොටසක් තමයි මේ ස්වාමීන් වහන්සේලා පිටින් එන අයට හොඳ පහසුකම් තියෙන අපිට නිවාස කීපයක්, කාමර කීපයක් ලැබීමත් අපි
එකම මේ හදිසි අවස්ථාවකට අපේ මේ පන්සලේ සිල් ව්‍යාපාරවලට ධර්මදේශනාවට පැමිණෙන අයටත් ඒ වගේම දහම් පන්සලේ අයටත් තියෙන වැසිකිලි පද්ධතිය අපිට නවීනකරණය කිරීමට නම් අවශ්‍යතාවයක් තියෙනවා. ඒක අදහැටම කළ යුතු දෙයක්. ඒකට හොඳ මේ අත්තිවාරුවක් ලැබිලා තියෙනවා අපිට ඩෙන්ටල් ෆැකල්ටි එකෙන් නැත්නම් දන්ත පීඨේමුත් විද්‍යාපීඨේනුත් අපිට මුදලක් රුපියල් ලක්ෂ 9ක විතර මුදලක් ලැබිලා තියෙනවා. අපි මං හිතන්නේ ඉතුරු ටිකත් දායකත්වයේ ලබාගෙන ඒක සම්පූර්ණ කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. ඉතින් අපිට දැන් මෙහෙම කරගෙන යනකොට අපිට හිතුණා මේ පරිසරයට අවමහානියක් හානිය අඩු කරන මේ දේවල් විද පීටන්නේ කියලා අපි හදන්න ප්ලෑන් එකක් මාස්ටර් ප්ලෑන් එකක් අපි හදන්න තීරණය කළා. ඒ අනුව අපි දැන් මේ මාස්ටර් ප්ලෑන් එකේ අනුව තමයි මේ එක එක ගොඩනැගිලි අපි එක එක ස්ථානවල ස්ථානගත කිරීමට බලාපොරොත්තු වෙන්නේ. ඒ සඳහා මම හිතන්නේ අපිට මේ ආකිටෙක්ට් කෙනෙක් ඉන්නවා චම්පි සාහිත්‍ය රැජ් මහත්මියගේ සම්පූර්ණ උපකාරය අපිට ලබා දෙනවා. ඉතින් මේ අපිට දැන් මේ ගැන කතා කරනකොට අපිට ඊට පස්සේ අපිට අවශ්‍යතාවයක් වෙනවා දානශාලාවක් හදන්න. දැන්පත් දානශාලාව ඉතාමත් පොඩි දානශාලාවක් තියෙන්නේ. අපි අපිටේ දානශාලාව මම හිතන්නේ ওই මාස්ටර් ප්ලෑන් එකට සම්බන්ධ වෙනවා. හැබැයි ඊට අමතරව මට කියන්න ඕන මේ අපේ යුනිවර්සිටි එකේ තියෙන වෙබ්සයිට් එක. ඒකට කියනවා university temple.lk කියන වෙබ්සයිට් එකට ගියාම අපිට මේ වක් විතර දැනගන්නත් පුළුවන්. ඒ වගේම අපිට පුළුවන් කවුරු හරි ඉන්නවා නම් ඒකේ තියෙනවා ෆෝම් එකක් ඒකේ පුරවලා මේ අපේ සංවර්ධන සමිතියේ සාමාජිකත්වයේ ලබා ගන්න. ඒ ලොකු උපකාරය ලොකු සම්බන්ධයක් ඇත්තසි මම සම්බන්ධකම් මේකේ සමාජිකත්වයේ වීම මම ලොකු දෙයක් කියලා හිතෙනවා ලොකු පිනක් ලොකු උපකාරයක් කියලා. ඉතින් මම හිතනවා මේ භෞතික සම්පත් දිනු කිරීමට ඔබගේ ආධාරය ඔබගේ සහාය අපිට ලබා දෙන බින්දිරි මම මෙතනින් අනුමත අපේ විශ්වවිද්‍යාලයේ අනුබද්ධ විහාරස්ථ සංවර්ධන සමිතියේ වර්තමාන ලේකම්තුරය වන අශෝක පාලකුමාර මහත්මයා ඉදිරිපත් කරුණු වලින් මම හිතන්නේ ඕන කෙනෙකුට පැහැදිලි මෙම මාහැඟි ආයතනයේ ඉදිරි අනාගතයේ මොන විදියෙ දැක්මක් ඇතුව සකස් කරගෙන තියෙනවද ඒ සඳහා මොන විදියෙ කැපවීම සහිත වැඩපිළිවෙලක් කරගෙන යන සූදානමින් අපි ඉන්නවද කියන පිළිබඳව සෑම කෙනෙකුටම අවබෝධයක් ලැබෙන්නේ නැති කියලා මා හිතනවා. ඒ එක්කම මා විශේෂයෙන්ම නැවතත් අවධාරණය කරනවා එතුමන් කරපු හෘදයාංගම ආයාචනය මේ වැඩසටහන් සම්බන්ධයෙන් නරඹන තමන්නාසලා සියලු දෙනාටම අවස්ථාවක් සැලසෙනවා. අපේ මේ ජාතික විශ්වවිද්‍යාලයේ මම හිතන්නේ විශ්වීය මට්ටමින් ගත්තත් පෙරදිග විශ්වවිද්‍යාලයේ සුවිශේෂ තැනක තියෙන විශ්වවිද්‍යාලයක්. මේ විශ්වවිද්‍යාලයේ තියෙන ඇතැම් අංග ඇතරම ලෝකයේ වෙනත් විශ්වවිද්‍යාලවල රාශියක දකින්න ලැබෙයි කියලා අපි විශ්වාස කරන්නේ. විශේෂයෙන්ම මේ පිටීම මේ තියෙන සුන්දරත්වය මේ තියෙන වැදගත්කම මේන් ඉටුවන සේවාව අතින් සලකනකොට දිවයිනේ අංක එකේ විශ්වවිද්‍යාලය හැටියට මම අද උදේ වෙබ්සයිට් එකේ බලනකොට ලෝක පරිමාණයේ ශ්‍රේණිගත කිරීමවල පෙරදිග විශ්වවිද්‍යාලය තියෙන්නේ 1600 වෙනි ස්ථානයේ. නමුත් විශ්වවිද්‍යාල මම දන්නේ කීයක් ලෝකේ තියෙනවද කී දහහක් තියෙනවද ලක්ෂයකට වැඩිය තියෙනවද මම දන්නේ ඒ අතරින් 1600 ස්ථානයක් කියන්නේ ඒ තරම් නරක ස්ථානයක් නෙවෙයි. මම බැලුවා අපිට වැඩිය ඉහළින් ඉන්න ආසියාතික රටවල් කීයක් තියෙනවද කියලා. නෑ බොහොමයක් නෑ. ජපානය, මැලේසියාව, ඉන්දියාව වගේ රටවල් කීපයක්, රුසියාව වගේ රටවල් කීපයක් අරනකොට හැම රටක්ම අපිට ඉස්සරහින් නෑ. ඒක නිසා අපි සුවිශේෂ ස්ථානයක සිටිනවා මේ විශ්වවිද්‍යාලය කිවන්තව සලකනකොට. ඉතින් මෙහි ඉතාම වැදගත් ආයතනයක් හැටියට ආගමික ආයතනයක් හැටියට බෞද්ධයන් සාතිශය බහුතරයක් ඉන්න 70%කට වැඩි ශිෂ්‍ය ප්‍රජාවක් බෞද්ධ ශිෂ්‍යයන් ඒ අය
විශේෂයෙන්ම අනාගතය සඳහා දැක්මක් ඇතිව මේ කරගෙන යන සාසනික වැඩපිළිවෙල සමාජීය වැඩපිළිවෙල ආගමික වැඩපිළිවෙල තමදුරටත් ඉදිරියට ගෙන යන්න එතුමා සටහන් කළා වගේ අපිට පහසුකම් කියන එකත් අවශ්‍යයි. ඉතින් එතුමා ඒ කරපු හෘදයාංගම ආයාචනය ඔබ හැමට මම හිතන්නේ අවබෝධ වෙන්න ඇති ඒ අනුව ප්‍රතිචාර දක්වා වේ කියලා අපි උදක්ම බලාපොරොත්තු වෙනවා. මම ඊළඟට ආරාධනා කරන්නේ මේ තියෙන විහාරස්ථානයට සම්බන්ධව පවත්වාගෙන යන තමත් ඉතාම වැදගත් ශාසනික වගේම සමාජීය වශයෙන් සලකන කොට ඉතාමත් වැදගත් අංගයක් හැටියට සලකන්න පුළුවන් මේ ස්ථානයට අනුබද්ධ දහම් පාසල. මේ දහම් පාසල අර පාලකුමරු මහත්මයා සඳහන් කළා වගේම විශ්වවිද්‍යාලයේ ඉන්න ගුරු මහත්මීන්ගේ දරුවන්ට වගේම අපට ගම්මානවල සිටින දරුවන්ටත් ධර්ම ඥානය වඩවා ගැනීම සඳහා ඉතාම විශිෂ්ට සේවාවක් කිසු කරන ආයතනයක් පත් වෙලා තියෙනවා. ඒක කාලාන්තරයක් තිස්සේ පවත්වාගෙන යමින් තියෙනවා. එහි වර්තමාන උපවිදුහල්පතිනි වශයෙන් පද්මිනි බණ්ඩාර මහත්මිය මා තාමත්ම ගෞරවපූර්වක ආරාධනා කරනවා. ඒ පිළිබඳව අපි මේ ශ්‍රාවක පිරිස දැනුවත් කිරීම සඳහා ස්තුතියි ජයතිස්ස මහත්මයාණෙනි. ගෞරවනීය ස්වාමින් වහන්සේ ඇතුළු විද්වත් මණ්ඩලයෙන් අවසරයි. මට පැවරිලා තියෙන්නේ අපිට අපේ විහාරස්ථානයට සම්බන්ධ දහම් පාසල පිළිබඳව සුළු විස්තරයක් කරන්නටයි. අපේ දහම් පාසල හඳුන්වන්නේ සරසවි දහම් පාසල ලෙසයි. ඇත්තටම ඒකේ ආරම්භය ගත්තොත් එහෙම 1990 ගෞරවනීය ශාන්ත විමල ස්වාමින් වහන්සේගේ අනුශාසකත්වයේ යටතේ ආරම්භ වෙලා තියෙන්නේ. එතකොට අවුරුදු 31ක් ගත වෙච්ච මේ දහම් පාසලේ පිළිබඳ විස්තරයක් මේ වගේ සුළු කාලයක් තුළ මට ඉදිරිපත් කරන්න පුළුවන් වෙයි කියලා මම හිතන්නේ නැහැ. කොහොම වුණත් මට හැකියාවෙන් ඒ ඉදිරිපත් කරන්නට මම බලාපොරොත්තු වෙනවා. මුලදී මේ දහම් පාසල පැවැත්වුවේ විශ්වවිද්‍යාලයට සම්බන්ධ කලා අංශයේ ගොඩනැගිලිවලයි. ඊට හේතුව අපේ විහාරස්ථානය තුළ ඉඩකඩ මදිවීම නිසා. නමුත් පසුකාලීනව ධර්මශාලාවක් සෑදීමෙන් පසුව ඒ සියලුම පන්ති විහාරස්ථානය වෙත ගෙනෙනු ලැබුවා. නමුත් ශිෂ්‍ය සංඛ්‍යාව වැඩි වෙනකොට ඒ ධර්මශාලාවත් මදි නිසා අලුතෙන් දහම් පාසල් ගොඩනැගීමට අපේ නායක ස්වාමීන් වහන්සේ කටයුතු කරා. දැනට එම ගොඩනැගිල්ලේ පහළ මාලය බොහෝ දුරට සම්පූර්ණ කරලා තියෙනවා. දැනට එහි 6 වසරේ සිට ඉහළට පන්ති සියල්ලම පැවැත්වෙනවා. අනිත් පන්ති ඇත්තටම මේ ධර්මශාලාවේ ඒ කුඩා දරුවන් බිම තමයි තමන්ගේ පොත්පත් තියාගෙන වැඩ කටයුතු කරන්නේ. එතකොට දැන් ඊළඟට දහම් පාසල ගැන කතා කරනකොට දැනට දහම් පාසලේ ශිෂ්‍ය සංඛ්‍යාව 750ක් පමණ වෙනවා. ඒ වගේම ගුරුවරුන් සංඛ්‍යාව 25ක් වෙනවා. ඒ සියලුම දෙනා ස්වේච්ඡාවෙන් වැඩ කරන ගුරු භවතුන් වෙනවා. ඒ වෙනුවෙන් මම ඒ අය වෙනුවෙන් මගේ ප්‍රශංසාව පළමුවෙන්ම පුද කරනවා. ඊළඟට දැන් අපි අපේ දහම් පාසල ගත්තාම අපේ දහම් පාසලේ විශේෂත්වය තමයි සිංහල මාධ්‍ය වගේම ඉංග්‍රීසි මාධ්‍යෙන්නුත් අපේ පන්ති තියෙනවා. එහෙම නැත්නම් අපි උගන්වනවා. එතකොට සිංහල මාධ්‍යයෙන් 1 සිට ධර්මාචාර්ය දක්වාත් ඉංග්‍රීසි මාධ්‍යයෙන් 1 සිට ඩිප්ලෝමා දක්වාත් අපි ඉගැන්වීම් සිද්ධ කරනවා. එතකොට දැන් අපි සිංහල මාධ්‍ය සඳහා ආණ්ඩුව එහෙම නැත්නම් රජයෙන් ලබා දෙන පොත්පත්වලට අනුව ඉගැන්වීම සිද්ධ කරන අතරම ඒ විභාගවලට අපේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් සූදානම් කරනවා. ඒකම ඉංග්‍රීසි මාධ්‍ය සඳහා අපි ශිෂ්‍ය ශිෂ්‍යාවන් සූදානම් කරන්නේ කොළඹ තරුණ බෞද්ධ සංගමය මගින් ඉදිරිපත් කරන ඒ
වැඩසටහන් එහෙම නැත්නම් ඒ පොත්වලට අනුව ඒකම ඒ ආය පවත්වන විභාගවලට අනුවයි අපි ඉගැන්වීම සිද්ධ කරන්නේ. එතකොට අපි මේ නිසා ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඉගැන්වීම නිසා ජාත්‍යන්තර පාසල් වලට යන ළමුන් සඳහාත් ඒ ආයටත් යම්කිසි උපකාරයක් සිද්ධ කරනවා. ඇත්තටම ඒ මගින් ඒ ආයටත් යහපතක් සිද්ධ කරනවා. ඊළඟට දහම් පාසල ගැන කතා කරනකොට මට කියන්න තියෙන්නේ අපේ දහම් පාසලේ වාර්ෂික සැලැස්මක් තියෙනවා. ඒ වාර්ෂික සැලැස්මට අනුව අපි අපේ දහම් පාසලේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් සෑම වර්ෂයකම එක පෝයකට විශේෂයෙන්ම වෙසක් හෝ පොසොන් පෝය අතරින් එකකට සිල් සමාදන් කරවීම මෙතෙක් සිදු කරා. නමුත් මේ පහුගිය දවස්වල කොරෝනා ප්‍රශ්නය නිසා අපිට ටිකක් ඒක කරන්න අපහසු වුණා. ඊළඟට තව දෙයක් තමයි දරුවන් ලවා අපි දෙමව්පියන්ද සහභාගී කරගෙන පෙරදෙනිය රෝහලේ රෝගීන්ට හවස තේපැන් සංග්‍රහයක් පවත්වනවා. ඒ මගින් ඇත්තටම දරුවන්ට ගිලානෝපස්ථානය ගැන ඉගැන්වීම ඒ මගින් පුහුණුවක් ඒ අයට ලබා දීම සිද්ධ කරනවා. ඊටත් අමතරව අපි වාර්ෂිකව සෑම අවුරුද්දකම මේ පහුගිය අවුරුදු කීපයේ ඇර දෙකේ ඇර සෑම අවුරුද්දකම ඉතා උසස් අන්දමින් ත්‍යාග ප්‍රධානෝත්සවයක් පවත්වනවා. එහිදී ස්වාමින් වහන්සේගේ ගෞරවනීය ප්‍රධානාචාර්ය ස්වාමින් වහන්සේගේ උපදේශවලට අනුව එක සිත පහවසර සියලූම කුඩා දරුවන්ට ත්‍යාගයක් ලබා දෙන විදිහට කටයුතු සිදු කරනවා. ඇත්තටම කීප දෙනෙකුට ත්‍යාග ලැබිලා අපි මුලදී දැකලා තියෙනවා ත්‍යාග නොලැබුණු අය කුඩා දරුවන් කොතෙක් හිතින් දුක් විඳිනවාද එහෙම නැත්නම් මූණවල් දිහා බලපුවාම ඇත්තටම ඒක අපිට හරිම කනගාටුවක් ඇති වෙනවා. ඒ නිසා ස්වාමීන් වහන්සේ උපදෙස් දීලා තියෙනවා එක සිට පහ වසර දක්වා සියලුම ශිෂ්‍යාවන්ට ත්‍යාගයක් ලැබෙන විදියට කටයුතු කරන්න. ඊටත් අමතරව හය සිට ඉහළ අයට ඒක සිද්ධ කරන්නේ නැහැ. ඔවුන්ගේ දක්ෂතා අනුව ත්‍යාග ලබා දීම සිද්ධ කරනවා. ඒ වගේම ඊළඟට තවත් කිය යුතු දෙයක් තමයි මානව සම්පත විශාල වශයෙන් දහම් පාසලේ තිබුණත් අපිට තියෙන භෞතික සම්පත් ඉතාම අඩු. ඒ නිසා ඇත්තටම අපේ දහම් පාසල වෙනුවෙන් ඔබට යම් පරිත්‍යාගයක් කරන්න පුළුවන් නම් එය විශාල පින්කමක් වෙනවා. මොකද කුඩා දරුවන්ට ඇත්තටම එක පාසලක් ඇගිය කියන්නේ හිරගෙවල් කීයක් දෝ ඇහුවා කියන එක වෙනවා. ඒකම අපේ දහම් පාසලේ අපේ එකම බලාපොරොත්තුව යහපත් දරු පිරිසක් රටට දායාද කිරීම. ඒ නිසා ඇත්තටම අපි බලාපොරොත්තු වෙනවා අපිට ඇත්තටම අපේ දරුවන්ට පොඩි දරුවන්ට වාඩිවෙන්ට පුටුවක් ඩෙස්ක් එකක් එහෙම නැත්නම් එහෙම දෙයක් නෑ. ඇත්තටම ඔවුන් බිම වාඩි වෙලා බිම පොත් තියාගෙන ලියන්නේ. ඒ නිසා යම් ඇත්තටම ඒ වගේ උපකාරයක් කරන්න පුළුවන් නම් ඒක විශාල දෙයක්. ඊට අමතරව අපේ දහම් පාසලට සම්බන්ධ ගුරු දෙගුරු සංගමයක් තියෙනවා ඉතාමත්ම ක්‍රියාකාරී. ඒ ගුරු දෙගුරු සංගමයේ මගින් මේ දිනවල දෙමව්පියන්ගේ මුදල් එකතු කරලා ඇත්තටම ඩෙස්මංකු සෑදීම මේ දවස්වල ඇත්තටම ඔවුන්ට හැකියාවක් නැහැ විශාල ප්‍රමාණයෙන් ඩෙස්මංකු හදන්න. ඒ නිසා මේ දවස්වල සුළු ප්‍රමාණයක් ඩෙස්මංකු සාදාගෙන යනවා. ඒත් ඩෙස්මංකු විශාල අඩුවක් තියෙනවා. ඉතින් ඇත්තටම ඒ වගේ දේවල් අපේ දහම් පාසලට ලබා දෙනවා නම් ඒ විශාල පින්කමක් වෙනවා. ඒ නිසා දරුවන්ගේ යහපත වෙනුවෙන් ඔබට කළ හැකි උපකාරයක් වෙතොත් අපේ දහම් පාසලට කරන මෙන් ඉල්ලමින් මම නවතිනවා. බොහෝම ස්තුතියි. පින් සිද්ධ වෙච්චා.